අයිබෝන් කියලා විසාඩ් YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ AWS එකේ EC2 instance එකක් දාලා ඒකේ අපේ website එකක් host කරන්නේ කොහොමද කියලා. මොකද මම cloud computing and video series එක කරගෙන ආවා. ඒකේ මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ lambda functions. ඒ lambda functions වලට යන කලින් මේක ගැන පොඩි idea එකක් තිබුණින් තේසි. ඒකෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. ඒකට ඔයගලන්ට AWS වලට යන්න පුළුවන්. AWS එකට ගිහිල්ලා ඔයගලන්ට මේක ලොග් වෙන්න වෙනවා. ඔයගලන්ට මේක account එකක් හදන්න පුළුවන්. account එක හදනකොට ඔයගලන්ගේ credit card එකක් ඔයගලන්ට මේකට connect කරන්න ඕන. එතකොට ඔයගලන්ට අවුරුද්දක් මේක use කරන්න පුළුවන්. free tier එක තියෙනවා. ඒ free tier එකේ තියෙන features set එකක් තියෙනවා. ඒ features හරියට බලලා ඔයගොල්ලෝ මේක use කරන්න. එතකොට ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් ඔයගලන්ගේ charge වෙන්නේ නැතුව. මොකද මේක credit card එක connect කරනකොට ඩොලර් එකක් කැපෙනවා. ආපහු ඒක වඩ refund වෙනවා. ඒකින්ද එහෙම කරන්න. ඊට පස්සේ මම මේක ලොග් වෙන මගේ account එක මම හදාගෙන තියෙන්නේ. ලොග් වෙන්න. ඊට පස්සේ මෙතන මම root user ගෙන් තමයි ලොග් වෙන්නේ. මම මේ I am user කියන එක මම ඔයාලට ඉස්සරහදි කියලා දෙන්න මොකද්ද මේක කියලා. ඊට පස්සේ මගේ email එක දුන්නා. ලොග් වුණා. password එක දුන්නා. ඊට පස්සේ මෙතනට MFA code කියලා එනවා. ඒ කියන්නේ මම මේකේ 2 factor authentication දාගෙන තියෙන්නේ. එතකොට මම ඔකට use කරන්නේ Google authenticator කියලා app එකක්. ඒ app එක use කරන එක වටිනවා මේ SMS වලට. මොකද මේ එකේ security එක හොඳයි. SMS මොකද plain text තමයි යන්නේ. මේක මේ Google app එක. ඔයගලන්ට Play Store එකින් download කරගන්න පුළුවන්. හරි. දැන් අපි Google console එකට AWS console එකට log වෙලා තින්නේ. මෙතන තියෙනවා services set එක. එතකොට මට ඕන EC2. එතකොට මම EC2 කියලා search කරාට පස්සේ EC2 වෙනවා. EC2 කියන්නේ virtual machine එකක් මට ගන්න පුළුවන් cloud එකෙන්. මම ඒකේ OS එකක් දාලා ඒ OS එකේ Apache server එකක් දාලා ඒ Apache server එකේ website එක deploy කරන්න තමයි මේ ready වෙන්නේ. එතකොට launch instance වලට ගියා. ඊට පස්සේ මෙතනට එනවා ඕගලන්ට select කරන්න OS එකක්. මෙතනින් ඔයගලන්ට කැමති OS එක select කරන්න පුළුවන්. මොකද මේ මුලින්ම බලන්න මේ free tier eligible ද කියලා ඔයගලෝ select කරන එක මම ඉගෙන ගන්නවා නම් නැත්නම් ඔයගලන්ගේ ඇත්තටම වැඩ කරනවා නම් කැමති එකක් ඔයගලන්ට select කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා තව community AMIs කියලා. එතකොට මේ community AMIs කියන්නේ එක එක communities හදපු machine images මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න ඔයගලන්ට blockchain mine කරන්න ඕන. එතකොට ඒකට ඒගොල්ලෝ මොකක් හරි OS එකක් උඩ ඒ අදාළ dependencies ඔක්කොම install කරලා හදපු image එකක් තියෙනවා. ඔයගලන්ටත් ඕන ඔයගලන්ගේ image එක හදාගන්න පුළුවන්. මෙතනට එනවා. ඊට පස්සේ මෙතන ඔයගලන්ට කැමති ඒ වගේ කමියුනිටි එකක් නම් කමියුනිටි ඉන්ස්ටන්ස් එකක් යූස් කරන්න ඕන නම් ඒ මේ සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා AWS මාකට් ප්ලේස් එක. ඔයගලන්ට මෙතනින් කැමති ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒවා සල්ලි දීලා තමයි ගන්න තින්නේ ගොඩක් ඒවා. එතකොට මෙතනට ගිහිල්ලා ඔයගලන්ට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම Ubuntu ඒක 18.0.4 LTS එක සිලෙක්ට් කරගන්නවා. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන් සිලෙක්ට් කරන්න යනවා මේක මොකක්ද අපේ මැෂින් එකේ ස්පෙක් එක කියලා. එතකොට මම CPU එකේ core 1යි ඊට අමතරව RAM එක 1GB තියෙන එකක් තමයි සිලෙක්ට් කරන්නේ. ඒක තමයි මේ free tier eligible. නැත්නම් අනිත් ඒවා ගත්තද ඔයගොල්ලන් සල්ලි ගවන්න යනවා. මම free tier eligible එක සිලෙක්ට් කරගන්නවා. next කරනවා. මෙතනට ඔයාලට ඉන්ස්ටන්ස් කීයක්ද ඕන. ඊට පස්සේ ස්පොට් ඉන්ස්ටන්ස් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන්. ඇත්තටම ස්පොට් ඉන්ස්ටන්ස් එකක් කියලා කියන්නේ මේගොල්ලන්ගේ AWS ලගේ ඔයගලන්ට ඉල්ල ගන්න පුළුවන් ඉන්ස්ටන්ස් එකක් ලොකු ස්පෙක් එකක් තියෙන මේ ඉන්ස්ටන්ස් ඔයාලට එච්චරම ගාණක් නැතුව පොඩි ගණන් වලට ඉල්ල ගන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ ගොඩක් ඉන්ස්ටන්ස් ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. ඒගොල්ලන් කම්පියුටර් පාවයක තියෙන මොකද එන ඩිමාන්ඩ් එකට ඒගොල්ලෝ සර්ව් කරන්න. ඒ සර්ව් කරන එකෙන් ඔයගලන්ට එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක ඒගොල්ලන්ට අවශ්‍ය නම් ඒගොල්ලෝ ඒක ගන්නවා.
ඔගලන්ට පොඩි මොහකරන එක මොහකර මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකක් මොඩල් එකක් ට්‍රේන් කරගන්න වගේ වැඩකට මේ ස්පොට් ඉන්ස්ටන්ස් එකක් ගන්න පුළුවන් එක දිගට ඔගලන්ට ගොඩ දිග කාලයකට තියාගන්න වගේ ඉන්ස්ටන්ස් එකක් මේ ස්පොට් ඉන්ස්ටන්ස් යූස් කරලා හරියන්නේ නැහැ ඔගලන්ගේ මොහකරි පොඩි වැඩකට ගොඩක් කම්පියුටර් රිසෝස් එකක් අවශ්‍ය නම් ඔගලන්ට මේ ස්පොට් ඉන්ස්ටන්ස් එක රික්වෙස්ට් කරන්න පුළුවන් එහෙම වුණොත් ඒගොල්ලන්ගේ ස්පොට් ඉන්ස්ටන්ස් එක තිබ්බොතින් ඔගලන්ට ඒක ගන්න පුළුවන් ඒකට ඇත්තරම දින ගන්නට වඩා අඩු ගන්නකට ඒක තමයි ස්පොට් ඉන්ස්ටන්ස් කියන්නේ අපේ මැෂින් එක එහෙම අදාළ නැහැ මොකද මේ පොඩි එකක් මේක ෆ්‍රී ටිය එලිජිබල් එකක් ඊට අමතරව මෙතන නෙට්වර්ක් සබ්නෙට් ඔය වගේ දේවල් සෙට් කරගන්න පුළුවන් ඔය ටික පොඩ්ඩක් ඉස්සරහට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මම ඒව ගැන කතා කරන්න යන්නේ ඊට අමතරව මෙන්නේ වදා දෙන්න IAM රෝල් කියන එක ඒක ගැන මම ඉස්සරහදී කතා කරන්න මොකද්ද කියලා ඔයක තමයි මෙතන කියන්න තියෙන්නේ අපි එන ඉස්සරහට යා ඊට පස්සේ මෙතනට ගිහම මෙතනින් ඔයගලන්ට ස්ටෝරේජ් එකක් ඇඩ් කරගන්න පුළුවන් ඔයගලන්ගේ මැෂින් එකට සයිස් එක මේගොල්ලෝ කියනවා 30 GB වෙනකන් පුළුවන් කියලා ෆ්‍රී ටිය එලිජිබල් කට්ටියට දාගන්න ඔයගලන්ට තව මෙහෙම වොලියුම් ඇඩ් කරගන්න පුළුවන් ඕන්න ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මොනව හරි ටැග් එකක් ඇඩ් කරගන්න පුළුවන් ඔයගලගේ මේ මැෂින් එකට ඊට පස්සේ නෙක්ස්ට් කරනම් මෙතනට ගියට පස්සේ ඔයගොල්ලන්ට සිකියුරිටි ගෲප් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට මෙතනින් කැමති නම් අලුත් සිකියුරිටි ගෲප් එකක් හදන්න පුළුවන් නැත්නම් තියෙන සිකියුරිටි ගෲප් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙහෙම. ඔය අලුතෙන් එකක් හදන්න ඔයගොල්ලන්ට තේරුම් ගන්න. මේ සිකියුරිටි ගෲප් කියලා කියන්නේ මේකෙන් තමයි ඔයගොල්ලන්ගේ ඔක්කොම ට්‍රැෆික් හැන්ඩල් වෙන්නේ. ඒ කියන්නේ ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් ට්‍රැෆික් කොහොමද මොන ට්‍රැෆික්ද එලව් කරන්නේ මොන ට්‍රැෆික්ද එලව් කරන්නේ නැත්තේ කියලා ඔයගොල්ලන්ට මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම කොහොමද තියාගෙන? කොහොම තමයි මගේ ස්පෙක් එක ඉන්නේ? සමහරවල් සර්ච් කරනවා මගේ ඉන්ස්ටන්ස් එක. ටෙස්ට් කරනකොට ඕගලන්ට පුළුවන් මෙතනදී ඕගලන්ට එළියේ ඉඳලා මේ මැෂින් එකට කනෙක් වෙනවා. එතකොට ඒකට කනෙක් වෙන්න අපිට කනෙක් වෙන්නේ SSH වලින්. secure shell වලින් එතකොට SSH වලින් කනෙක් කරනකොට ඒකට private public key pair ඕන. ඔයගලන්ට මම කරා වීඩියෝ එකක් encryption ගැන ඒත් එක්කම public private encryption cryptography ඔය දේවල් ගැන කතා කරා. ඒ වීඩියෝ එකත් මම description එකේ දාන්නම් බලපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න. එතකොට මෙතනදී කරන්න තියෙන්නේ ඔයගලන්ට ඔයගලන්ට key එකක් තියෙනවා නම් මේ මං හදපු keys තියෙනවා. කී එකක් තියෙනවා නම් ඒ කීව එක යූස් කරන්න පුළුවන් නැත්නම් අලුත් එකක් හදත හැකි. මම ඔයගලන්ට අලුත් එකක් හදන්න මොකද ඉගෙන ගන්නත් එක්ක ඩෙමෝ කියලා. ඊයාසේ ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කී එක. ඔතන එක .pem ෆයිල් එක තමයි ඉන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගිහිල්ලා ඉන්ස්ටන්ස් එක ලොච් කරන්න. හරි ඉන්ස්ටන්ස් එක ලොච් වුණා. ඔයගලන්ට view ඉන්ස්ටන්ස් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයගලන්ගේ දැන් හදපු ඉන්ස්ටන්ස් එක. මෙතන අපි මම කලින් හදපු ඉන්ස්ටන්ස් දෙක. හරි ඒ ඉන්ස්ටන්ස් එක මම එයි පත් වෙලා එයි. හරි ඒක රණි. හරි මේ තියෙන්නේ ඉන්ස්ටන්ස් එකේ IP එක. එතකොට දැන් මේකට කනෙක්ට් වෙන්න ඔයගලන්ට කොහොමද කනෙක්ට් වෙන්නේ අපේ මැෂින් එකේ ඉඳලා? ඔගලන් ලිනක්ස් මැෂින් යනම් පාවිච්චි කරන්නේ කෙලින්ම ඔයගලන්ට SSH යූස් කරන්න පුළුවන්. Windows නම් යූස් කරන්නේ මම Windows වලින් යූස් කරන විදිය කියලා දෙන්නම්. ඔයගලන්ට Putty කියලා software එකක් තියෙනවා. ඒකේ link එක මම දාන්නම් පල්ලෙ. ඒක download කරගන්න. ඒකට ඔයගලන්ට Putty අනුගමන software එක මෙන්න මේක IP එක දීලා connect කරන්න පුළුවන්. එතකොට ඒකට connect කරනකොට ඔයගලන්ට මේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත මේ .pem ෆයිල් එක ගන්න මොකද ඒකෙන් තමයි මෙයා කනෙක්ෂන් එක එන්ක්‍රිප්ට් කරලා කතා කරන්නේ මොකද ඒ ටනල් එක එන්ක්‍රිප්ටඩ් ටනල් එකකින් තමයි මේ කනෙක්ෂන් එක يعني කෙනෙක් කාටවත් කියවන්න බෑ නේද ඉඳගෙන එතකොට ඒක කියවන්න මේ පුටි එකට මේ .pem එක කෙලිම දාන්න බෑ ඒකට මේ පොඩි වැඩක් කරන්න ඕන පුටි ජෙන් කියලා software එකක් තියෙනවා ඒකත් පුටිත් එක්කම තමයි එන්නේ ඒක ගන්න ඒකට මේ .pem ෆයිල් එක ඉම්පෝට් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ගියා. demo.pem.
ඒක import වුණා ඊට පස්සේ ඒකේ private key එක ඔයාලට save කරගන්න පුළුවන් save කරගන්න ඊට පස්සේ දැන් මම මේකට SSH කරන්න ඕන එතකොට මම මොකද කරන්නේ මගේ putty software එක ඔන් කරගෙන ඒකේ මෙතනට ubuntu machine එකක් තියෙන හින්දා ubuntu ඔගේ default user හැදෙන ubuntu කියලා ඒ ඔගොල්ලෝ connect වෙන ඒක එක machine වල වෙනස් විදිහ තියෙන connect වෙන මේ මෙතන පෙන්නන connect වෙන ඕන විදිහ මේ මේකේ තියෙන documentation එක 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 එකට අදාළව ඔගේ මොකද use කරන්න username එක ඔහම details තියෙන ඔයගොල්ලෝ ඒක කියවල බලන්න එතකොට මගේ මේකට ubuntu එකක් දාපු හින්දා මේකේ ubuntu තමයි user එතකොට ip එක මෙතනින් copy කරගත්තා හරි ඊට පස්සේ මේ අපි හදාගත්ත private key එක මෙතනට දාගන්න ඕන මම ඒක select කරගන්නවා මේ ඒක select කරගන්න ඕන ඔයගලගේ session වල ඔයගොල්ලෝ හිටියේ ඔයගොල්ලෝ SSH වලට ගිහිල්ලා ඒකේ port වලට ගිහිල්ලා දැන් browse කරලා ඒක select කරගන්න ඊපස්සේ මෙතනට ගියා ඊපස්සේ මේක ඔයගොල්ලන්ට ඕන demo කියලා මේක search කරගන්න පුළුවන් save කරගන්න පුළුවන් එතකොට ආපෝ මේ details ටික enter ගන්න ඕනේ. ඔයගලන්ට කෙනින් මේක select කරලා යන්න පුළුවන්. දැන් මේ demo කියලා එක්කා එක double click කරා. Yes. අපි ඉන්නේ දැන් අපේ machine එක ඇතුළේ. අපි update එක දීර බලමු. අප්ඩේට් වුණා දැන් අපිට කරන්න තියෙන්නේ මේකට apache install කරගන්න. එතකොට අපිට කියන්න දෙන්නේ sudo apt update apt install apache yes Apache install වෙනවා. හරි Apache install වුණා. ඊට පස්සේ දැන් අපිට මේකේ Apache වල install කරලා පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ default page එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් නිකන් ඒකේ IP එක ගැත්තර මොකද IP එක ගැහුවා මොකද ඒකේ port 80 වලින් තමයි ඒක යන්නේ එළියට. එතකොට මේ IP එක ඔයගොල්ලන්ට යහුවම මුකුත් නැහැ මුකුත් වෙන්නේ නැහැ ඒක වැඩ කරන්නේ නැහැ ඒකට හේතුව ඔයගොල්ලෝ security හදලා නැහැ security group එක හරියට access allow කරලා නැහැ ඉතින් ඔයගොල්ලන්ට මෙතනට ගිහිල්ලා මේක security group වලට යන්න මෙතනට ගිහිල්ලා මෙතන ඔය security group එක ඒක ඇතුළට යන්න තනදි ගිහිල්ලා ඔයාලට මේ තියෙන්නේ මේක inbound rules outbound rules වා inbound දීලා දෙන්නේ ssh වලට විතරයි ඒකයි අපිට මේ ssh කරගන්න පුළුවන් උනේ අපේ local machine එකේ ඉඳලා දැන් මේක ඇත්තටම machine එක ඔයගොල්ලෝ දන්නවා මේ වැඩ කරනවද කියලා බලන්නේ අපි ping කළා අපි බලමු මේක ping කළා වැඩ කරනවද කියලා ping කළා වැඩ කරන්නේත් නැහැ ඒ ping කළා වැඩ කරන්නේත් නැත්තේ අපි ICMP protocol එකටත් ICMP protocol එකෙන් තමයි ping එක වැඩ කරන්නේ ඒකටත් allow කරලා නැහැ. අපි දැන් මෙතනදී ICMP protocol එකට inbound traffic එකේ rule එක add කරමු. දැන් ICMP IP version 4 add කරා ඕනම IP එකකට rule එක save කරා. ඔන්න දැන් අපි ගිහිල්ලා ping කරනවා අපේ machine එක. හරි. දැන් ඔයගලන්ට පේනවා ඒකෙන් reply එකක් එනවා. ඒ කියන්නේ අපේ ගහපු request එක මැෂින් එකට අපේ ඉන්ස්ටන්ස් එකට ගිහිල්ලා
හරි ඒ වගේ අපිට දැන් මෙතනින් තව රූල් එකක් ඇඩ් කරගමු http මොකද අපිට http තමයි අවශ්‍ය වෙන්නේ අපේ වෙබ්සයිට් එක හොස් කරාට පස්සේ හරි තව රූල් එකක් ඇඩ් කරගමු ඕන https මෙතනින් ඔයගොල්ලන් දෙන්න පුළුවන් නැත්නම් මෙහෙම කස්ටම් TCP UDP දෙන්න පුළුවන්. තව ප්‍රොටෝකෝල්ස් ගොඩක් තියෙනවා. හරි දුන්න. සේව් කරගත්තා. දැන් අපි ගිහලා මේක රීලෝඩ් කරලා බලමු. දැන් එනවා පේජ් එක. හරි. ඊට පස්සේ සරලවම කියලා දෙන්නේ මේ වැඩේ. එතකොට ඔයගලන්ට මේ මෙතන මේ පා ෆයිල් එකේ www එක ඇතුලේ තමයි අපාෂි ලගේ ඩිෆෝල්ට් පාත් එක තියෙන්නේ මේ වෙබ් පේජ් එක තියෙන පාත් එක. එතකොට මට කරන්න ඕන මේකේ මගේ වෙබ්සයිට් එක දාන්න ඕන. එතකොට මම කරන්නේ මම දැනට ඔබලෝ ලිනක්ස් ගැන ඉගෙන ගන්නකොට මේක යූසර්ස්ලව හදලා යූසර්ස්ලට ඇක්සස් දෙන විදිය ඒක වෙනම දෙයක්. ඒක ඕනනම් මම වෙන වීඩියෝ එකකින් කරන්න. දැන්ට මම මේකේ සුපර් යූසර්ගෙන් ලොග් වෙනවා. හරි. ලොග් වෙලා මම යනවා cd dot cd wa slash www slash හරි ඔතන තමයි අපේ ප්ලේස් එක html එක ඇතුළට අපි යනවා. ඕකේ තියෙනවා index.html කියලා එක. දැන් මට ඕන මගේ එකක් ඔතන ඩිස්ප්ලේ කරවන්න. එතකොට මම මේක කරන්නේ මේ තියෙන එක වෙන නමකට රීනේම් කරනවා ওই ෆයිල් එක. එතකොට index.html index1.html හරි දැන් තියෙන්නේ ඕක. දැන් ඔයාලා මෙතන ගිහලා බලුවොත් දැන් ඔයාලට මෙහෙම තමයි පේන්නේ. ඊට පස්සේ මට ඕන මගේ වෙබ්සයිට් එකක් දාගන්න. මම මේ නිකන් වෙබ්සයිට් එකක් නිකන් HTML එකක් ගන්න දැනට. මම nano index.html අර පේස් කරගන්න. සේව් කරගන්න. දැන් මගේ ෆයිල් එක තියෙනවා. දැන් ඔයාලට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා තියෙනවා. ඔබලගේ දාගත්ත HTML එක එනවා. ඕක සරලම දේ. ඕක ඔහොම නෙමෙයි ඇත්තටම අපි ඩිප්ලොයි කරනකොට කරන්නේ. අපිට virtual host හදන්න පුළුවන් ඕක ඇතුලේ. ඕගේ ගොඩක් දේවල් තියෙනවා කරන්න. මම මේ සරලම ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද මේ AWS වලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන හින්දා මේව ගැන වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මේ දේවල් ඕන නම් ඉගෙන ගන්න comment section එකේ කියන්න අපිට. අපි ඒව ගැන වීඩියෝ එකක් ඉස්සරහදී හදන්න. හරි ඊට පස්සේ මට කතා කරන්න ඕන මේකේ යූසර්ස් ලගේ ඇක්සස් දෙන විදිය. මංගලන කලින් පෙන්නුවා AM user ගැන කොහොමද වැඩ කරන්නේ කියලා තමයි දැන් අපි කතා කරන්නේ. AM user එක වැඩ කරන්නේ ඒකෙන් තමයි අපිට මේකේ ඇක්සස් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕගලන්ට මේ AWS account එකට ඔයගලන්ට root එකෙන් access වෙන්න ඕනේ. ඔයගලන්ට වෙන වෙනම එක එක services වලට වෙන වෙනම users ලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට ඔන්න application වලට වෙන වෙනම මේවට access දෙන වෙනම users ලා දාන්න පුළුවන්. නැත්නම් වෙන කාට හරි ඔයගලන්ට ඔයගලන්ගේ AWS account එකෙන් access දෙනවා නම් ඔයගලන්ට එහෙම user කෙනෙක් හදලා දෙන්න පුළුවන්. එතකොට මට මෙතනට යන්න වෙනවා. එම් මේ තියෙන manage access to AWS resource උන්ට ගිහිල්ලා ඔයාලට යූසර් කෙනෙක් හදාන්න පුළුවන්. දැනට මගේ යූසර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
එක්කම මෙතන ඔයගලන්ට පේනවා මේකේ security status තියෙනවා. ඒ කියන්නේ ඔයගලගේ AWS account එකේ security එක කොච්චර දුරකට හදාගන්න ඒකේ best practice ටිකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන මම දැන් කරපුවා මේ දෙක තම කරලා නැති දෙකක්. එතකොට ඔයගලන්ට මෙන්න මේකෙන් තමයි ඔය two factor authentication set කරගන්නේ. මෙතනින් ගිහිල්ලා මෙතනින් manage MFA කියලා ගිහිල්ලා මෙතනින් ඔයගලන්ට ඔයගලන්ගේ add කරගන්න පුළුවන් මොකද්ද method එක කියලා multi factor authentication එක වැඩ කරන. ඊට පස්සේ මෙතනින් තමයි මම use කරලා තියෙන්නේ මේ Google authenticator. ඔයගලන්ට මේකට ගිහිල්ලා ඉතින් ඔයගලන්ට add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන user කෙනෙක් හදමු ඔයගලන්ට. users වලට ගියා. මේ දින මම හදපු user කෙනෙක්. ලෝඩ ඇඩ් යූසර් කෙනෙක් ඇඩ් කරනවා නමක් දීලා ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඇක්සස් ටයිප් දෙකක් තියෙනවා. ඇක්සස් ටයිප් දෙකක් කියන්නේ එකක් ඔයගලන්ට දෙලින්ම AWS API සහ CLL CLI සහ SDK. ඒ කියන්නේ API කියන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ API තියෙනවා AWS ලගේ AWS API වලට ඇක්සස් සහ ඒ වගේම CLI කියන්නේ command line interface එක. අපි මේ AWS command line interface එකක් තියෙනවා. ඒක ගැන මම ඔන්නම් ඉස්සරහදී වීඩියෝ එකක් කරන්න. කොහොමද ඊළඟ වීඩියෝ එකේදී ඒක ගැන කතා කරන්න වෙනවා. මොකද අපි SAM template ඔය දේවල් ගැන කතා කරනකොට. ඊට පස්සේ SDK. මේ SDK එක කියන්නේ application develop කරනකොට ඕගලන්ට ඕන වෙනවා මේක. මේවට විතරක් access දෙන්න පුළුවන්. නැත්නම් AWS management console එකට access දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ UI එකට. අපි වැඩ කරපු AWS console එක. ඒකට access දීලා මෙහෙම password දෙයක් දීලා ඔයගලන්ට එහෙම user කෙනෙක් හදාගන්න පුළුවන්. මේ දින මම හදපු user කෙනෙක්. එතකොට මම මේ user ට නම් administrator access දීලා තින්නේ. එතකොට ඔයගලන්ට මෙහෙම මේ permission add කරගන්න පුළුවන් මොන permission ද දෙන්න ඕන කියලා. එතකොට මෙතනට ගිහිල්ලා මෙහෙම attach කරන්න පුළුවන් එක එක permissions තියෙනවා. එතකොට මේ දෙන්නේ එක එක අපි බලමු EC2 වල විතරක් permission දෙන්න. එතකොට මේ තියෙනවා EC2 container registry full access ඕමම තියෙනවා. එතකොට S3 full access ඔහම මේ access දෙන්න පුළුවන්. හොඳයි. එතකොට මේ access එක user ට හම්බ වෙනවා. හරි. අදට ওই ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද EC2 එකක් දාගත්තේ. EC2 එක කියන්නේ virtual machine එකක් AWS ලගේ. ඊට පස්සේ ඒකේ spot instance කියන්නේ මොකද්ද කියලා කතා කරා. ඊට අමතරව තව instance වර්ග තියෙනවා. ඒව ගැන ඔයගලන්ට මේකේ documentation එක කියවලා පොඩ idea ගන්න පුළුවන්. මම මේ basic idea එක විතරයි දුන්නේ AWS එකට. එහෙනම් try කරලා බලන්න මේක ෆ්‍රී යූස් කරන්න පුළුවන් අවුරුද්දක් ඔයගලන්ට ෆ්‍රී ඩියේ එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ලැම්ඩා ෆන්ක්ෂන් කොහොමද වැඩ කරන්නේ, ඒත් එක්කම API gate එකක් කොහොමද වැඩ කරන්නේ. ඊට පස්සේ අපි REST API එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා AWS ලැම්ඩා ෆන්ක්ෂන් යූස් කරලා. ඒ වගේම database එක විදියට DynamoDB එක යූස් කරලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මේ දේවල් කතා කරමු. අදට මං ගිහින් එන්න විසඩ් වලින් මම තාරුක. Thank you.